දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙල්වැකිය දැන්ටෙිවිෂන්ටෙිිය අදට ටෙලිවැැකි හිතුන් සීයක් හළියලා අවසන්. අද ටෙලිවැකි ආරම්භ කරන්ට හිතුවේ හැරල්ජේ ලැස්කිගේ වදන්ගේපේකින්. ඔහු කියනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනක්නින් අවස්ථාවාදී නම්. දේශපාලනක්නින් කපටී නම් ම්. චන්දදායකනුත් අනුවනයි නම්. එවැනි රටක බිහිවන රාජ්‍ය අතිශයින් භයානකයි කියලා. දැන් ඒ කියන්නේ මේ භයානකයි කියන එකේ තේරුම අනාරක්ෂිතයි කියනක. හරිද ඇත්තටම දැන් මේ රට අනාරක්ෂිතයි කියපු ගමන් ඔන්න ඉතින් හා පොල්ල මුගුරු උත්සගෙන එන්ට එහෙම එපා හොඳේ ආ එහෙම කොහොමද දැන් හරි අදාරගලනැහැ ආද ගෝල්ෆෙස් අර්ගලකාරින් තමයි මේ රට අනාරක්ෂිත කල දැන්ඒ බැහ දැන්නි කකා. රට මල්මල් වගේ කියලා නේද. මේ අනාරක්ෂිත භාවයට හෙමත් නැත්තම් භානක රටක් කියන්නේ මේ මහපාරේ වෙඩිතියාගෙන මරාගන්න එකටමත් නෙවේ හැද එකත් එකක් තමයි හරිද. දැඟවයි උදේ වස පරල්වල මිනිමරණවාන්නේ නේද. රටක් ඇතුළේ යුද්ධයක් තියෙනකොට ඒකත් එක හේතුවක් තම හැබැයි. ඒකම නෙමෙයි අනාරක්ෂිත බවට හේතුව. හොඳේ මේ අනාරක්ෂිත හෙවත්න් ඉන්සිකුරටි කියන්නේ මොකක්ද කියලා? මේ තුන්සිියවැනි ෙලිව එකකයි කෙටියෙන් හරරි අපි අඳුන ගම හොඳේ මේ අනාරක්ෂිත භාවය පිළිබඳ අර්ථකථනයේදී විශ්වසනීියත්වයක් නැතිකම නිශ්ෂිත භහාවයක් නැතිකම අස්ථාවරත්වය අස්ථාවර බව භයානකකම කියන මේ සියල්ලු පද සමාන පද ලෙස භාවිත කරන්නට පුළුව අන්කම තියෙනවා ඒක ඇන්නේ අනාරක්ෂිත කියන වචනයට සමාන තේරුම් තියෙන වචන තොගයක් තියෙනවා නේද ඒ වගේ මයි කාන්සාාව පාලුව ස්වැං සැකයා දියත් මේ අනාරක්ෂිත භහාවේ නැත්තම් මේ බහංකර බව ඒ බියත් එක්කම ඇතිවන දේවල්. දැන් රටක් හැටියට. හැරල්ජේ ලැස්කිගේ මතයට අනුව අපේ රට දැන් භානකයි. හරි දෙක ගැන අයි කියන්ට දෙයක් නෑ. ඒකඇන්නේ අනාරක්ෂිතයි. හරිද ඒකැන්නේ ඉන්සිකවුරට ඇයි! කපටි සහ අවස්ථාවාදී දේශපාලනක්ඥින්ට අවනත්ත ඔවන්න්න ප්‍රශ්න කරන්නේ නැති බියගොලු පක්ෂ ගැති චන්දදායකින් පිරිසක්කන්නවා. බලන්න අද රැකයා අනාරක්ෂිතයිද. ඔ! මොන වෙලාවේ රැකියාව නැතිවෙයිදි කියලා හිතාගන්ට බැරි. බියකින් තරුණයෙන් විතරක්න මේ වැඩිහිට නොත් පේෙන හොද හරිද මුල්ල්‍ය අනාරක්ෂි භාවය දිහා බලන්න තමන්ගේ තැන්පත්තුවල පොලිය කොයි වෙලේ අඩුවේද කියලා වැඩිහිටියෝ මහ බියකින් අවිශෂ්‍යත භාාවයක ප. දක්විදිනවා හරිද නිවාස නාරක්ෂිතභාවය බලන්න නේද. කුලිය ගෙවාගන්න බැරුව මහපාර්ට වැට මිනිස්සුන්ගේ ගාන අහසරත් උඩින් යමින්තිබෙනවා නේද ආරානාරක්ෂිද බව තමයි පහුගේ කල්ල පුරාම රටේ ප්‍රධහන මාතෘකාවුණේ නේද අදත් ලක්ෂ හැටක් කැත්තාවකට වැඩියෙන් ඔය තුන්වේලෙෙන් එක වේලත් දෙකක් තමයි එකන්ට හම්බෙන්න්නේ ඔය සමහර අමාත්‍යංශර ලේකම්වලුඉන්න හතරවේලක් විතරන්නේ හත්තේලක් විතර හොඳට කනාය හරිද. එො රටකාපු සෙට්ටකත් එක කනාය එගලන්ට මේ විහිලු කතා හොඳේ ආහාර අනාරක්ෂිත භාවයක්ත් එක ශරීර සෞඛ්‍යසේම මානසේක සෞඛකේ අනාරක්ෂිත භාවයක් බිහිවෙලා ඉවරයි. හරද පහතර අතින් ඇහැන සියදිවි නසා ගැනම් දිහ බලන් හරද මේත් එක්කම අද ජීවිත අනාරක්ෂිත භාවේ ගොඩනැගමින් තිබෙනි චිකාගෝ වගේනේ හරිද අහුන තැන මරනවා කපනවා කොටනවා නේද දැන් මේ සියල්ලත් එක්ක ආයෝජිකින් රටටේයිද සංචාරකින් රටේද නේද එහෙම නැත්නම් දැන් මේ මෙහමා ඇල යෝජිකින්ගේ පැත්තිෙන් මොනතරම් අනාරක්ෂිදති කියලා මේරට අයෝජනය කරණය එකනේද ඒවගේ මයි ජාත්‍යන්තරය මත යැපීම කියන අනාරක්ෂිත භාවේ ඔ හොඳරතේරුන් ගම. ජාත්‍යන්තරය මත යැපීම කියන අනරක්ෂිත භාවය හරද මේකට ලෝකේ බොහෝ රටවල් ගොදුරුවමින්න්ති බෙනවා. ජාත්‍යන්තර අනාරක්ෂිත භාාවය තුළ යැපෙන්ට යාම මංවිස්තර කරන්නම්. අද අපේ රටේ මේ කපටි අවස්ථාවදී දේශපාලනක්චින් සහ නිහන්් අක්්‍රී රට වැසියයා ේරට. ජාත්‍යන්තර අනාරක්ෂිත භාවේ ඇතුළට දිගින් දිගටම තල්ලු කරගෙනයන්ට ඉඩදීලා බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර අනාරක්ෂිත භාවේ එක් මූලික ලක්ෂණයක් තමයි යම් රටකට ජාත්‍යන්තරේ දෙන නයමත යපීමට සිදුවීම ආං ඒක ජාත්‍යන්තර අනාරක්ෂිත භාවේ කෙලා තේරුම් ගන්ට. බලන්න අද රටේ ජනපතිර සිද්ධ වෙලා තියෙනවා ලෝකෙ වටේම සිංගමන් යදිමීින් යන්ට අපි ඇත්තටම දැන් IIMFෆක් පරි ලබ ලෝක බැංකුව දවිපාර්ශ ණයකරුවන් ළඟ නය දෙයිද නැද්ද කියන මහා අනාරක්ෂිත බවක අවිනිශ්ෂිත බවක භහංකර බවක හිරවෙලා එන්නේ. මේකට ප්‍රධහනතම හේතුව තමයි සියල්ලු ප්‍රශ්න ඇන වගේ පේන දේශපාලනක්නින් ඉන්න එක. ප්‍රශ්න ඇන වගේ පේනකොට උන්ද ලගේ අතට ලැබෙන්නෙම මිටිය පමණයි. ටිය පමණයි. හරිද සියලුම ප්‍රශ්න ඇනවගේ පේනකොට උත්තරය මිටිය විතරමයි නේද. රටේ ප්‍රශ්නවලට එකම උත්තරය ජාත්‍යන්තර නය කියන එක විශ්වාස කරන පාලකින් අත අද ඇත්තේ අතේශය අනාරක්ෂිත නයගැනීමේ ණය සිංගමනයාමේ මිටිය විතරමයි. මිටිය විතරමයි. තුන්සේවැනි ටෙලිවැකය අවසන් කරන්නේ මින් ඔබ්බට ගොස් අපි උත්තර හොයමුකේන යෝජනාවද සමගයි.